හෙල්ලෝ කොහොමද? සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් මුලින්ම කියන්න ඕනේ ලංකාවේ මර්චන් නේවි එහෙම නැත්නම් වෙළඳනා විශේෂයට පටන් ගත්ත පළවෙනි YouTube channel එක විදිහට මගේ YouTube channel එක සති දෙකක් වගේ පොඩි කාලෙකදී subscribers ලා 100 සීමාවට ළඟා වුණා. ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේම මාව subscribe කරපු හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මගේ වීඩියෝස් එක්ක ඉස්සරහටත් ඔය හැමෝටම රැඳිලා ඉන්න කියලා මම ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් අද වීඩියෝ එක ගැන කියනවා නම් මගේ how to join merchant navy කියන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එකේ මම ඔයාලට කියලා දුන්නා වගේ අද සම්පූර්ණ වීඩියෝ එකෙන්ම මම ඔයාලට ඔයා නැවකට යන්න ආසාවෙන් බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔයා නැවකට යන්න අනිවාර්යයෙන්ම ඔයාලා ළඟ තියෙන්න ඕන සර්ටිෆිකේට්ස් මොනවාද කියලා ඒ වගේම ඒ සර්ටිෆිකේට්ස් ගන්න ඔයාලා ෆලෝ කරන්න ඕන කෝසස් මොනවාද කියලා අද සම්පූර්ණ වීඩියෝ එකෙන්ම මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමදාම කියනා වගේ මාව subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න, ඒ වගේම මගේ Facebook page එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් කතා කරන්න නැතුව එහෙනම් අද වීඩියෝ එකට යමු. මේ sail with vidu. මුලින්ම කියන්න ඕනේ මම මේ වීඩියෝ සීරීස් එකම කරන්නේ ඩෙක් රේටින් එහෙම නැත්නම් එන්ජින් රේටින් කියන සයිට් දෙකට අදාළව. තවත් මේ මර්චන්ට් නේවි ශාස්ත්‍රයේ ඩෙක් කැඩට්, එන්ජින් කැඩට්, ඉලෙක්ට්‍රිකල් කැඩට් මේ වගේ වෙනමම පැති තියෙනවා. ඉතින් ඒවට අදාළව කරන්න ඕන කෝසස් මොනවාද, ඒවට අදාළව ඔයාලා ළඟ තියෙන්න ඕන සර්ටිෆිකේට්ස් මොනවාද කියලා මම ඉස්සරහට මගේ වීඩියෝස් වලින් අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ සීරීස් එකෙන් මම ඩෙක්‍රේටින් එන්ජින් රේටින් කියන අයට අදාළව තමයි මේ කෝසස් ඒ වගේම සර්ටිෆිකේට්ස් මොනවද කියලා කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයා එන්ජින් සයිඩ් හරි ඩෙක් සයිඩ් හරි මේ මොන සයිඩ් එකක වැඩ කරන්න කැමති වුණත් ඔයාලා ඇත්තටම ෆලෝ කරන්න ඕන ප්‍රධානම කෝස් එකක් තියෙනවා. ඉතින් ඒකේ නම තමයි ප්‍රී සී ට්‍රේනින් ඩෙක්‍රේටින් ඒ වගේම ඔයා එන්ජින් සයිඩ් එකේ වැඩ කරනවා නම් එන්ජින් රේටින් කියන කෝස් එක. ඉතින් ඒ කෝස් එක කරාම ඔයාලට මෙන්න මේ වගේ සර්ටිෆිකේට් එකක් තමයි ලැබෙන්නේ. ඇත්තටම මේ කෝස් එක සමහර ඉන්ස්ටිටියුට් වල මාස 3ක් වගේ කාලයක් එයාලා ඔයාලට ෆලෝ කරන්න දෙනවා. සමහර ඉන්ස්ටිටියුට් වල මාස 6ක් වගේ කාලයක් ඔයාලට මේ කෝස් එක ෆලෝ කරන්න වෙනවා. ඉතින් ඇත්තටම ඔයාලට තියරි පැත්තෙන්, ප්‍රැක්ටිකල් පැත්තෙන් ඇත්තටම හොඳ දැනුමක් ලැබෙනවා මේ මර්චන්ට් නේවි ශාස්ත්‍රයට අදාළව මේ මාස 3 එහෙම නැත්නම් මේ මාස 6 ඉවර වෙද්දී. ඔයාලා මේ මාස 6 ඉවර වුණාට පස්සේ එහෙම නැත්නම් මේ මාස 3 ඉවර වුණාට පස්සේ ඔයාලට ෆලෝ කරන්න ඕන ෂෝට් කෝසස් කිහිපයක් තියෙනවා. ඒ ෂෝට් කෝසස් ඔයාලා අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න ඕනේ මර්චන්ට් නේවි ශාස්ත්‍රයට ජොයින් වෙනවා නම්. ඉතින් ඒකේ එක කෝස් එකක් තමයි මේ තියෙන්නේ ෆයර් ප්‍රිවෙන්ෂන් ඇන් ෆයර් ෆයිටින් කියන කෝස් එක. ඉතින් මේ කෝස් එකේදී ඔයාලට නැවක ගින්නක් ඇති වුණාම ඒ ගින්නත් එක්ක ඔයාලා සටන් කරන්න, ඒ කියන්නේ ගිනි නිවන්නේ කොහොමද, ඒ වගේම ඒ ගිනි නිවීමේ උපකරණ මොනවාද, ඒවා පාවිච්චි කරන්නේ කොහොමද, මේවට අදාළව හොඳ දැනුමක් ඔයාලට මේ කෝස් එකේදී ගන්න පුළුවන්. ඉතින් මේ හැම ෂෝට් කෝස් එකක්ම ඇත්තටම සමහර කෝසස් දවස් දෙකක්, සමහර කෝසස් දවස් එකමාරක් මේ වගේ කාලයක් ඔයාලට කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න වෙන අනිත් කෝස් එක තමයි මෙන්න මේ ෆස්ට් එයිඩ් කියන කෝස් එක. ඇත්තටම ෆස්ට් එයිඩ් කියන්නේ ඔයාලා දන්නවා ප්‍රථම ආධාර. ඉතින් මර්චන්ට් නේවි ශාස්ත්‍රයේ ඇත්තටම නැව්වල මුහුද මැද්දේදී තමන්ට මොන හරි අනතුරක් වුණාම නැවේ ඉන්න කෙනෙක්ටම තමයි ඇත්තටම උදව් කරන්න වෙන්නේ, ප්‍රථම ආධාර කරන්න වෙන්නේ. මොකද ඔයාගේ ජීවිතේ බේරගන්න නැවේ ඉන්න කෙනෙක්ම තමයි ඔයාලට උදව් කරන්න වෙන්නේ. ඉතින් ඔයාට අනතුරක් වුණාම, එහෙම නැත්නම් වෙන කෙනෙක්ට අනතුරක් වුණාම ඇත්තටම ප්‍රථම ආධාර කියන දේ නැවේදී වැදගත්ම දෙයක් වෙනවා. ඉතින් මේක නිසා තමයි ඔයාලට මේ කෝස් එක අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න ඕන කෝස් එකක් විදිහට එයාලා හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේ කෝස් එකේදී ඔයාලට ප්‍රථම ආධාර උපකරණ මොනවාද, ඒ වගේම කෙනෙක් සිහි නැති වුණාම එයාට කරන්න ඕන ප්‍රතිකාර මොනවාද, මේ වගේ ඉතාමත්ම වටින දේවල් ගොඩාක් ඔයාලට මේ කෝස් එකේදී දැනගන්න පුළුවන්.
ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න යන කෝස් එක තමයි මෙන්න මේ personal survival techniques කියන කෝස් එක. ඇත්තටම මේ කෝස් එකේදී ඔයාලට මුහුද මැද්දේදී ජීවිතය බේරගන්න, ඒ කියන්නේ නැව අතාරින්න වුණොත් ඔයාලා කොහොමද ජීවිතය බේරගන්නේ, ඔයාලට එහෙම වුණොත් ගොඩබිමකට ළඟා වෙනකන්, එහෙම නැත්නම් තවත් නැවකින් ඔයාලට ආධාර උදව් උපකාර හම්බ වෙනකන් ඔයාලා කොහොමද ජීවිතය බේරගන්නේ මුහුද මැද්දේදී කියන දේට අදාළව තමයි මේ කෝස් එකේදී ඔයාලට කියලා දෙන්නේ. මේ උපකරණ මොනවාද, ඒ වගේම ලයිෆ් බෝඩ්, ලයිෆ් රාෆ්ට්, මේ හැමදේම ඔයාලට ප්‍රැක්ටිකල් විදිහට ඔයාලා මේ කෝස් එකේදී ඔයාලට අත්විඳින්න පුළුවන්. ඉතින් ඇත්තටම ගොඩාක් වටිනම කෝස් එකක් මේ කෝස් එක, ෂෝට් කෝස් අතරින්. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ personal safety and social responsibility කියන කෝස් එක. මේ කෝස් එකේදීත් ඇත්තටම ඔයාලට ඉතාමත් වටින ගොඩාක් දේවල් කියලා දෙනවා. ඒ කියන්නේ නැවේ අයත් එක්ක කොහොමද සම්බන්ධකම් පවත්වන්නේ, එයාලත් එක්ක සෝෂලි කොහොමද ඔයාලා හැසිරෙන්න ඕනේ, ඒ වගේම තවත් වටින ගොඩාක් කරුණු ඔයාලට මේ කෝස් එකේදී දැනගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ඉංග්‍රීසි දැනුම ඇත්තටම නැවකදී, මොකද අපි නැවක වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම වැඩ කරන්න වෙන්නේ ගොඩක් වෙලාවට ෆොරිනර්ස්ලත් එක්ක. ඉතින් එයාලත් එක්ක සම්බන්ධකම් පවත්වන්න තියෙන එකම ලැංග්වේජ් එක තමයි ඉංග්‍රීසි ලැංග්වේජ් එක. ඉතින් ගොඩක් නැව්වල, ගොඩක් කියන්නේ 90%ක්ම නැව්වල කොමන් ලැංග්වේජ් එක විදිහට මේ ඉංග්‍රීසි තමයි එයාලා පාවිච්චි කරන්නේ. ඉතින් මේක නිසා ඔයාලට අනිවාර්යයෙන්ම කරන්න ඕන කෝස් එකක් විදිහට මෙන්න මේ සපෝට් ඉංග්‍රීසි සපෝට් ලෙවල් කියන කෝස් එක ඔයාලට අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න ඕනේ. ඉතින් මේ කෝස් එකේදී ඔයා ඉංග්‍රීසි දන්නෙම නැති කෙනෙක් වුණත් මේ කෝස් එක ඉවර වෙද්දී ඔයාලට කෙනෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න, ඒ වගේම ග්‍රැමර් පැත්තෙන් සාමාන්‍යයෙන් හොඳ දැනුමක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් වටින කෝස් එකක් ඔයාලට මේ ඉංග්‍රීසි කෝස් එක. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන කෝස් එක තමයි මේ ඩෙසිග්නේටඩ් සිකියුරිටි ඩියුටීස් කියන කෝස් එක. ඉතින් මේ කෝස් එක ඔයාලට ඇත්තටම මේ හැම ඉන්ස්ටිටියුට් එකෙම ඔයාලට හදාරන්න පුළුවන්. ඉතින් මේ කෝස් එකේදී ඔයාලා නැවේදී සිකියුරිටි පැත්තෙන්, ඒ කියන්නේ ඔයාලා හිතන්න ඔයාලා පෝට් එකේ ඉන්නවා, එතකොට වරායක ඉන්නවා, එතකොට නැවට අමුත් එක්ක එනවා, එතකොට එන කෙනාව කොහොමද ඔයාලා පරීක්ෂා කරන්න ඕනේ, එතකොට නැවට අනතුරක් වෙන්න තියෙන සම්භාවිතාව, මේ හැමදේම ඔයාලට මේ කෝස් එකේදී දැනගන්න පුළුවන්. ඒ වගේම දැන් අපි සෝමාලියා පැත්තේ ඒ වගේ සේල් කරනවා නම් එතකොට මුහුදු මංකොල්ලකාරයෝ, එහෙම නැත්නම් පයිරට්ස් ලගින් ඔයාලට ඇටෑක් එකක් වෙන්න වුණාම ඔයාලා මොනවද කරන්න ඕන දේවල්, එයාලගෙන් කොහොමද බේරෙන්නේ, මේ වගේ ගොඩක් දේවල් මේ කෝස් එකේදී ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ තමයි අනිවාර්යයෙන්ම කරන්න ඕන ෂෝට් කෝසස් ටික. මෙතනින් එහාට මම ඔයාලට කියන්න යන්නේ අනිවාර්ය කෝසස් ගැන නෙමෙයි. ඉතින් මේ කෝසස් අනිවාර්ය කෝසස්ම නෙමෙයි. ඒත් මම මේ ඊළඟට ඔයාට කියන්න යන කෝස් එක ඔයා තෙල් නැවකට, එහෙම නැත්නම් ගෑස් නැවකට, එහෙම නැත්නම් කෙමිකල් ටැංකර් එකකට ඔයා ජොයින් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාට අනිවාර්යයෙන්ම කරන්න ඕන කෝස් එකක් තමයි මේ ටැංකර් කෝස් කියන්නේ. ඉතින් ඇත්තටම මම කරලා තියෙන්නේ තෙල් නැව් වලට, එහෙම නැත්නම් ඔයිල් ටැංකර්ස් වලට අදාළව කරන්න ඕන කෝස් එක, බේසික් ට්‍රේනින් ෆෝ ඔයිල් ඇන්ඩ් කෙමිකල් ටැංකර් කාගෝ ඔපරේෂන්ස් කියන කෝස් එක. ඉතින් ඔයා ගෑස් එහෙම නැත්නම් කෙමිකල් ටැංකර්ස් වලට යනවා නම් ඒවට අදාළව වෙනම කෝසස් ඔයාලට හදාරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තෙල් නැව් වලට යනවා නම් මේ සර්ටිෆිකේට් එක අනිවාර්යයෙන්ම ඔයාලා අරගෙන යන්න ඕනේ. දැන් ඔයා මේ නැව් වල ගිහිල්ලා එක්ස්පීරියන්ස් ලබා ගත්ත කෙනෙක් නම් ඔයා ඒ එක්ස්පීරියන්ස් එකෙන් ඔයා ප්‍රමෝෂන් එකක් ගන්නවා නම් දැන් හිතන්න ඔයා OS කෙනෙක්, ඒ කියන්නේ නැවකට මුලින්ම ජොයින් වෙන්නේ OS කෙනෙක්, ඒ OS එක්ස්පීරියන්ස් අරගෙන එයාගේ ඊළඟ ප්‍රොමෝෂන් එක, ඒ කියන්නේ AB කෙනෙක් වෙන්න නම් දැන් ගිය අවුරුද්දේ නම් අනිවාර්යයෙන්ම අපිට කරන්න ඕන කෝස් එකක් හඳුන්වලා දීලා තියෙනවා මැනිලා ඇමෙන්ඩ්මන්ට් කියන එකෙන්. ඉතින් මෙන්න මේ ඒබල් Seafarer ඩෙක්, එහෙම නැත්නම් එන්ජින් කියන මේ කැටගරි දෙකට අදාළව ඔයාලට කෝසස් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මේ කෝස් එක ඇත්තටම සති දෙකක්
වගේ කාලයක් තමයි මේ කෝස් එක තියෙන්නේ. ඉතින් මේ කෝස් එක කරන්න ඔයාලට ඇත්තටම ඔයාලගේ එක්ස්පීරියන්ස් එක වොච් කීපින් කියන සර්ටිෆිකේට් එක, ඒ කියන්නේ පළවෙනි මාස 9 ඉවරලා වොච් කීපින් කියන සර්ටිෆිකේට් එක ගත්තට පස්සේ මාස 18ක් සේල් කරලා තියෙනවා නම් තමයි ඔයාලා මේ සර්ටිෆිකේට් එක ගන්න, කෝස් එක කරන්න සුදුසුකම් ලබන්නේ. ඇත්තටම මේ කෝස් එක කරාට පස්සේ ඔයාලට ලංකාවේ තියෙන වෙළඳ නාවිකයන්ට අදාළව තියෙන කොළඹ තියෙන ඒ ඔෆිස් එකෙන් ඔයාලට සහතිකයක් දෙනවා COP කියන සර්ටිෆිකේට් එක. ඉතින් මේ COP කියන සර්ටිෆිකේට් එක ඔයාලා අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඔයා AB කෙනෙක්, එහෙම නැත්නම් එක්ස්පීරියන්ස් මෝටර්මන් කෙනෙක් විදිහට නැවකට ජොයින් වෙනවා නම් මේ සර්ටිෆිකේට් එක ඇත්තටම ගොඩක්ම ගොඩක් වැදගත් වෙනවා මේ කාලේ. දැන් මම මේ වීඩියෝ එක කරන කාලේ ඇත්තටම ගොඩක් කම්පැනිස් වලින් මේ සර්ටිෆිකේට් එක ඔයාලට තියෙනවා නම් ගොඩක් chances ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම ටිකක් දිග වීඩියෝ එකක් වුණා. මොකද ඔයාලට ෆලෝ කරන්න ඕන කෝසස් මොනවාද කියලා මට සම්පූර්ණ හැඳින්වීමක් කරන්න ඕන හින්දා. ඉතින් මගේ ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා ඔයාලා මේ කෝසස් ෆලෝ කරලා සහතික ගත්තට පස්සේ කොහොමද ඔයාලා ෂිපින් කම්පැනිස් වලට ඇප්ලයි කරන්නේ, ඒ වගේම ලංකාවේ තියෙන ජෙනුවින් ෂිපින් කම්පැනිස් මොනවාද, ඒ වගේම ඉතාමත් වැදගත් දෙයක් කියන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලව නැව්වලට අරින්නම් කියලා අමාරුවේ දාන්න බලාගෙන ඉන්න කට්ටිය කවුද කියලත් ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අන්තිමටත් කියන්නම් සේල් විත් විදූ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, මේ වීඩියෝ එක වැදගත් කියලා හිතුණා නම් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් අලුත් වීඩියෝ එකක් ඉක්මනටම අරගෙන එන්න. එතෙක් ඔයාලට සුභ අනාගතයක්.